සුබදවසක්වේ වා කියලා පිළිගන්නවා අයික විත්ෂගේ YouTube channel එකට. අදත් මං ගෙනාවාට ලස්සනම ලස්සන වීඩියෝ එකක්. අපි යමු වීඩියෝ එක බලන්න. ඔයාලට ඉතින් හැමදාමත් වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අදත් මං ගෙනාවා. ඔයාට මේ මියුසික් එඩිට් කරන්න අවශ්‍ය වෙනවා පාට කල A4. ඒ කල A4 වලින් මේ වගේ පටි තුනක් කපා ගන්නට එක A4 එකකින් පටි තුනක් කපා ගන්න පුළුවන්. එක සමාන පරතරය තියෙන මේ A4 එකේ එකම පාටක් වෙන්න ඕනේ. පාට වර්ග මේ විවිධ පාට වර්ග උනත් ඔයාලට භාවිත කරන්න පුළුවන්. එකම පාට තියෙනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. මේ කිලිවස ඔතා ගන්න ඕනේ අපි. මේක සාමාන්‍ය මේ පේන පරතරයට වගේ තියෙන රවුමුට ඔතන්ට ගොඩාක් තදට ඔතන්නත් එපා, බුරුලට ඔතන්නත් එපා. ඒක අතේ ප්‍රමාණයට අතට දැනෙනවා. ඔයාලට මේ ප්‍රමාණයට එතුවනම් හොඳයි කියලා අතට දැනේ. ඒ විදිහට මේ ගාන්ට ඔතා ගන්න. ඒ වගේම මේකේ මේ අතල අඟල් දෙකක් පමණ ඉතිරි වෙන්න තියලා අනිත් පටිය ඒකට එතනින් තියලා මේ විදිහට තියලා මේකත් ඔතා ගන්න. දෙපැත්තම සමාන වෙන පරිදි අතින් හදාගෙන පහලට උදාගෙන යන්න. දෙපැත්ත හදාගන්න කොහොඳයි ඒක ගන්න තියෙන්නේ. එතකොට වැඩේ අපිට පහසු වෙනවා. හොඳයි ඊළඟ පටියත් අපිට පුළුවන් මේ විදිහටම එතෙන් අඟල් දෙකක් විතර තියෙන පරිදි තියලා ඒකත් එතනින් තියලා ඒකත් උදාගන්න. ඔතපේක අතින් ගොඩාක් තද කරන්නේ නැතුව එකපාරක් විතර මේ විදිහට පොඩ්ඩක් ෆිට කරගන්න. ඔතපු රෝල දැන් මෙහෙම දෙකට නමා ගන්න. හොඳට පැතිලි වෙන්න නමා ගන්න. ඊට පස්සේ හොඳට කැපෙන කතුරක් ඕනි මේ වැඩේට. කතුරෙන් හරි මැදින් කපන්න. හරි මැදින් නැමපු එකේ භාගයකට වැඩි ප්‍රමාණයක් එන්න මෙහා කපන්න. අපි ලස්සන ගසක් නිර්මාණයක් කරන්න නියන්නේ. ඉතින් ඒ නිසා මේකෙදි මේ අපිට මල් පෙත්තක ආකාරයට නැත්නම් ගහක කොළයක ආකාරයට මේක කපා ගන්න පුළුවන්. එතකොට ලස්සනට මේ නිර්මාණය දැක ගන්න පුළුවන්. ඒ නිසා මේක ලස්සන මල් පෙත්තක් නැත්නම් ගහක කොළයක් දෙකට නමපුවාම තියෙන විදිය ඒ වගේ හැඩයකට එන්න කපා ගන්න. එතකොට වෙන්න මේ වගේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේක හදාගෙන ඉවරයි. අපි කපාගෙන ඉවරයි. මේකේ පෙති ටික අපි රවුමට නැත්නම් පෙති ආකාරයට නැමෙන විදිහට හදා ගන්න ඕනේ. ඒකට අපි කතුර භාවිතා කරලා මේ විදිහට යටි පැත්තට තියලා ඇඟිලි වලින් තද කරලා අදින්න. ඔයා කපාගත්ත එකේ පළවෙනි පෙත්තෙන් නැත්නම් ඇතුළේ තියෙන පෙති වලින් අල්ලගෙන හිමීට උඩට මෙහෙම නමපු පැත්ත නැත්නම් රෝල් කරපු පැත්තට කැරකෙන පරිදි හිමීට උඩට අදින්න. මේ ගොඩ හයියෙන් අදින්න එපා. මොකද පල්ලෙහෙන් අලවගෙන නැහැ. අපි තාමත් අතින් අල්ලගෙන ඉන්නේ. ඒ හින්දා ගැලවෙන්න බලනවා. හොඳයි මෙහෙම ඇද්දට පස්සේ ඔයාට පුළුවන් මේකේ අවසාන මේ කොටස මේ වගේ ගම් ටිකක් ගාලා හොඳට අලව ගන්න. ඉතින් විවිධ සැරසිරි අවස්ථා සඳහා ඔයාටම මේ වගේ නිර්මාණ ලස්සන නිර්මාණ ඔයාටම හදා ගන්න පුළුවන්. මාත් එක්ක ඉතින් දිගටම රැඳිලා සිටින්න. ඔයාට මේ වගේ තවත් ලස්සනම ලස්සන වීඩියෝ මම අරගෙන එනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිත් අයට බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන නිර්මාණයක් කරගෙන නැවතත් හමු වෙන්න බලාපොරොත්තු වෙන සමුගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.